අයිබෝන් කිය පිළිගන්න මගේ මේ YouTube වීඩියෝ එක බලන්න අපු යාළුවෝ හැමෝම. Notepad tutorial video series එකේ තුන්වෙනි වීඩියෝ එකින් තමයි මම අද යාළුවෝ මේ හම්බෙන්නේ. ඔයාලා පළවෙනි වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එකේ බැලුවේ නැත්නම් ඉක්මනටම පහදී එන description එකට ගිහිල්ලා ඒ වීඩියෝ දෙකත් බලන්න. මම මේ වීඩියෝ එකේ අල කියදෙන්න හදන්නේ ඔයාලා ළඟ තියෙන computer හෝ lap එක open වෙද්දී ඔයාලා නම කියලා ඔයාලා පිළිගන්න විදියට පුංචිම පුංචි click එකක් notepad එකෙන් කරන්න කියලා. ඒකට කෝඩ් වර්ගයක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ හැම කෝඩ් දෙයක්ම මම පහ description එකේ දාන්නම්. ඔයාලා ඒකෙන් copy කරගන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ඒක කරන්න කියලා. මුලින්ම ඇලකන් තියන්නේ සුපුරුදු ආකාරයටම යටවම් පැත්තෙන් තියෙන ස්ථානමණයට ගිහිල්ලා නෝට් පෑඩ් කිය ටයිප් කරලා නෝට් පෑඩ් එක ඕපන් කරගන්න එක. දැන් මම පහ ඩික්ලිස්සන එකේ දාලා තියෙන මෙන්න මේ කෝඩ් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් කී එකත් එක්ක සී කී එක ප්‍රෙස් කරන්න. එතකොට මේක කොපි වෙනවා. දැන් අපිට මේක පේස්ට් කරන්න ඕන තැනට ගිහිල්ලා කන්ට්‍රෝල් කී එකත් එක්ක වී කී එක ප්‍රෙස් කරන්න. එතකොට මේක පේස්ට් වෙනවා. ඔයාලා පැහැදිලි පේන්න ඕන හින්දා මම මේ ෆොන්ට් සයිස් එක වැඩි ගන්නම්. දැන් ඔයාලා දැක් ගන්න පුළුවන් දෙවන පේලිය උඩුකම ඇතුලේ Hello, have a nice day here type කර තියෙනවා. ඔයාලා මේ කැමති දේ වෙනස් කර ගන්න පුළුවන්. මේ තමයි අපේ ලැප් එක හෝ කම්පියුටර් ඔන් වෙද්දී අපිට හෙන විදිය සලස්වන්න ඕන. ඔයාලා මේක වෙනස් කරයි වුණාට පස්සේ මේ සේව් කර ගන්න. මේ උඩ තියෙන තීරුවේ වම් පැත්තේ ඉන්න මේ තියෙන ෆයිල් කියන එකට ගිහිල්ලා මේ සේව් කියන කොට ක්ලික් කරලා මේ බොක්ස් එක ඕපන් කර ගන්න. මේ බොක්ස් එකේ වම් පැත්තෙන් තියෙන අපිට සේව් කරන්න ඕන තැන් ටික මේ ඩෙස්ක්ටොප් කියන එකට ඕනනම් දැන් මේ ෆයිල් නේම් කියන තැනට ඔයාලා කැමති නමක් ටයිප් කරන්න පුළුවන්. මම එතෙන්ට speaks කිය ටයිප් කරන්න. ඔයාලා කැමති නමක් ටයිප් කරයි වුණාට පස්සේ නමේ අගට ඩොට් එකක් තියලා VBS කිය ටයිප් කරලා යට තියෙන සේව් බටන් එක උඩ ක්ලික් කරලා මේක සේව් කරගන්න. දැන් මේක තමයි අපි හදාගත්ත speak.vbs එක. අපි මේක වැඩ හැනවද කිය බලන්න මේක උඩ ඩබල් ක්ලික් කරලා රන් කර බලමු. එතකොට යාලට ඇහෙනවා අපිට ටයිප් කරපු දේ ඒ විදිහටම මේකෙන් කියනවා කියලා. දැන් අපිට ඕන අපේ ලැප් එක කම්පියුටර් ඕපන් වෙද්දිම මේක ඇහෙන විදිහට හදන්න. ඒකට යාලා කරන්න තියෙන්නේ Windows Explorer එකට ගිහිල්ලා මේ කම්පියුටර් කියන එකට යන්න. ඒක යාලා Windows ෆයිල් තියෙන පාටිෂන් එක උඩ ඩබල් ක්ලික් කරලා ඒක ඕපන් කරගන්න. දැන් මම පහ ඩික්ලිස්සන එකේ දාලා තියෙන මේ අත තියෙන කෝඩ් එක සිලෙක්ට් කරලා ඒක control key එකට C key press කර copy කරගන්න. දැන් අපිට paste කරන්න ඕන වෙලා තියෙන මෙන්න මෙතෙන්ට. මේක උඩ ඩබල් ක්ලික් කරලා control key එකත් එක්ක V key press කරන්න. paste කරාට පස්සේ ඒක උඩ enter කළාම අපි startup file තියෙන folder එකට open වෙනවා. දැන් ඔයාලා පුළුවන් අපි හදාගත්ත speak.vbs එක right click කරලා මේ copy කියනේ දීලා copy කරලා startup file තියෙන මේ folder එකට paste කරගන්න. එතකොට දැන් අපෙන් අහනවා මේක continue දීලා මේක paste කරගන්නවද cancel දීලා මේක අයින් කරගන්නවද කියලා. ඔයාලා තියෙන්නේ මේ continue කියන button එක උඩ click කරන්න. එතකොට මේක මෙතෙන්ද copy වෙලා paste වෙනවා. දැන් ඔයාලා තියෙන්නේ ඔයාලා computer හෝ lap එක shut down කරලා අයිත් open කර බලන එක. එතකොට අපි මේක type කරපු දේ open වෙද්දිම මේක run කරනවා කියලා ඔයාලා දැක් ගන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් පහළ අටුපාතේ තියෙන subscribe button එක උඩ click කරලා දකුණු පැත්තේ මතුවෙන bell icon එක උඩත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලා notification ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් ඉගෙන ගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔයාලට මොකක් හරි මේ වීඩියෝ එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පහ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒකටත් reply කරන්නම්. එහෙනම් මගේ ඊළඟ වීඩියෝෙන් හැමෝම මේ වීඩියෝ එක බලුවට thank you very much.